එනිසා මේ අවලාදර හැල එක ඉදිරියට දියත්වමින් තිබෙනවා. තව එකක් එනවා විවස්ථාව, රට බෙදන්න එනවා විවස්ථාව, රට බෙදෙන පැත්තේ JVP එක. අර වීරවංශ අභියෝග කරනවා. අපිට එන්න සංවාදයට. අපිට ඇස්සි. මම කියන්නේ. ඉස්සරලම මම අභියෝග කරනවා වීරවංශගේ නායකයාට මහින්ද රාජපක්ෂට එන්න විවාදේ කරන්න. මොකද වීරවංශගේ නායකයා ජයිපේ නායකයා. එහෙමනේ හරියන්නේ. නේද? ඒතොර වීරවංශගේ නායකයා මහින්ද මම අභියෝගේ බාර ගන්න ලෑසි විවස්ථාව ගැන විවාද කරමු මහින්ද එක්ක. ලෑසි. නෑ වීරවංශට යාතම ඕන කියනවනම් අපි ලෑස්ති එයාට ගැලපෙන කෙනෙක් කියලා යමු විවාද කරන්න. මතක තබා ගන්න. එහෙම ලෑස්ති. අපි ඉල්දරව කරලා ලෑස්ති. මේ අය කවුද? මේ දේශප්‍රේමීත්වයේ මෞබිම සිප වැළඳගෙන මේ රටේ දීපල හොරකම් කරපු විදිය, නාස්ති කරපු විදිය, මජර ජීවිත ඒගොල්ලෝ ගත කරන විදිය, මේ මෞබිමටත් අපේ රටේ දේශප්‍රේමයේ පිළිබඳ තිබෙන සැබෑ කැක්කුම, අපි කවුරුත් මේ මෞබිමට ආදරේ, ඒ ආදරය විකුණගෙන කල ජීවිතවල විදිය මේ මජර මාතෘ ඒ ඔක්කොම පිළිදරු කරලා ඇස්සි. දීපල උපයාගත්තු විදිය, නඩු වලින් පැනලා ඉන්න විදිය, ගෙවල් වල කොල්ල මරණු විදිය ඔක්කොම පිළිදරු කරන්නේ. අපි ලෑස්ති දේශප්‍රේමී මහතුන්ගේ සලුපිලි උනා තමයි ජනතාව ඉස්සරහා නිර්වස්ත්‍ර කරන්න අපි ලෑස්ති මේ නායකයෝ. නායකයෝ කියන්නේ හාදේ. ලෑස්ති මහින්ද රාජපක්ෂට අභියෝග අපි බාර ගන්න. එයාගේ නායකයන් අපි එන්න. එයා එනවනම් ඒ පක්ෂකරට අපි ලෑස්ති. අපි ව්‍යාපාරය. එයා කවුද අපිට අභියෝග කරන්නේ? පක්ෂෙන් එළවපු හේතුට කිව්වොත් අපිට ලැජ්ජායි බැරි.